තමන් කරපු ඝාතන පිළිබඳවම පොත පත ලියමින් චිත්‍රපටවල රඟපාමින් මිනිමරුම් ගැන විචිත්‍රවත් විදිහට කතා කරමින් තමන් කළ අපරාධය තම ජීවිකාව කරගත් ඔහු මේ තමයි ජපන් ජාතික ඉසේ සාගාවා අපි අද කතා කරන්න යන්නේ අමානුෂික විදිහට කාන්තාවක් ඝාතනය කර ඒ පුවතම ජීවිකාව කරගත් ඔහු ගැන මේ වගේම වීඩියෝ බලන්න අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අපි යමු වීඩියෝ එකට 1949 අප්‍රේල් 22 උපදින ඉසේ සාගාවා ධනවත් පවුලක ඉපදෙන වැඩිමල් දරුවායි මොහු ඉපදෙන්නේ නොමේරු දරුවෙක් ලෙසයි ඒ නිසාම විවිධ සෞඛ්‍ය ගැටලු මොහුට ඇති වෙනවා තමගේ ශාරීරියේ යම් යම් දුබලකම් නිසාම සාගාවා සාහිත්‍ය විෂයට ගොඩාක් ඇලුම් කරනවා සාගාවා ප්‍රකාශ කරලා තියෙන විදිහට සාගාවා එක ශ්‍රේණියේ ඉගෙන ගනිමින් ඉදදී කෙනෙකුගේ කලවා ප්‍රදේශයක් දැකීමෙන් තමන්ට මිනී මැරීමට ආශාවක් ආවා කියලා සඳහන් වෙලා තියෙනවා මොහු විකෘති මනසක් හා විකෘති ලිංගික ආශාවන් පැවති කෙනෙක් බව මොහුගේ වාර්තාවල සඳහන් වෙනවා මොහු තරුණ අවදියේදී එක් ජර්මන් කාන්තාවක් ඉන්න නිවාසයකට පැනලා ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළා තිබුණා නමුත් මේ කාන්තාව මොහුට වඩා උසින් හා ශක්තිමත් කෙනෙක් වුණා එනිසාම ඇයට සාගා යටත් කරගන්න හැකියාවක් ලැබිලා තිබුණා ඇය පොලිසියට කතා කරලා සාගා ගැන කියලා තිබුණේ ඇයව දූෂණය කරන්න උත්සාහ කරා කියලායි ඊට කාලෙකට පස්සේ ඒ කියන්නේ 1977 පමණ තමන්ට වයස අවුරුදු 20 දී සාගාව පැරිසට එන්නේ සාහිත්‍ය පිළිබඳ ආචාර්ය උපාධියක් කරන්න මේ කාලයේදී ත්වරින් වර ගණිකාවන් තමන්ගේ බෝඩිමට ගෙනගෙන ඕන්ව ඝාතනය කිරීමට උත්සාහ ගතත් ඊට තමන්ට හයියක් නොතිබුණු බව ප්‍රකාශ කළා තිබුණා 1981 ජූනි 11 වෙනිදා මේ වෙද්දී සාගාට වයස අවුරුදු 32යි මොහු තමන්ගේ පාසලේ කවි පරිවර්තනය කරන වැඩකට කියලා ලන්දේසි තරුණියක් වුණ අවුරුදු 25ක රීනා හාර්ටෙවෙල්ව තමගේ ගෙදරට ගෙන ගන්නවා රාත්‍රී භෝජනයටත් එක්ක කියලා. ඇය ඉතාමත් ලස්සන තමන්ට වඩා උස කාන්තාවක් වුණා. සාගාගේ ප්‍රකාශවල සඳහන්ුනේ තමන්ට ඕනකලේ ඇගේ ශක්තිය තමන්ට ලබා ගන්න කියලායි. හාර්ටෙවෙල් මේසෙට වෙලා කවි ලියන අතරේ සාගාව තුවක්කුවකුත් අරගෙන ඇගේ පිටුපසට ඇවිල්ලා ඇගේ බෙල්ලට වෙඩි තියලා ඇව ඝාතනය කරනවා. මේ වෙලාවේ සාගාවට කම්පනයක් දැනලා තියෙනවා. එනිසාම ඔහු ටික වෙලාවක් නිදාගෙන තියෙනවා. පසුව නැගිට සාගාව ඇව දූෂණය කළා. ඇගේ ශරීරය කොටස් කරලා ශීතකරණයේ තබාගෙන දින කිහිපයක් තිස්සේම අම්මුවෙන් හෝ පිසීමෙන් ආහාරයට ගත් බව ඔහුගේ ප්‍රකාශවල කියවිලා තිබුණා. ශරීරය දිරීමට පටන් ගත්තත් එකම බෑග් වලට දාලා ඒ ශරීර කොටස් ඇලකට බැහැර කරලා තිබුණා. ඉන් දින දෙකකට පස්සේ සාගාව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. සාගාගේ නඩුවාරයේදී මොහුගේ වෛද්‍ය පරීක්ෂණ අනුව සාගා උම්මත්තකෙක් කියලා ඔහුව මානසික රෝහලකට යවනවා. 1983 ප්‍රංශ වෛද්‍ය විශේෂඥයන් මේ නඩුව නොසුදුසු එකක් බව කියමින් වෛද්‍ය පරීක්ෂණයට ලක් කළා ජපානයට නිර්පාහරිනවා. පසුව ජපානයේ වෛද්‍යවරුන් මොහු පරීක්ෂා කර මොහු දැන් සිහිබුද්ධියෙන් ඉන්න බව කියලා ඔහුව නිදහස් කළා තිබුණා. හාර්ටෙවෙල් පවුලේ අය කතරම් මොහුට දඬුවම් දෙන්න උත්සාහ කරත් ප්‍රංශ විසින් මොහුගේ නඩුවේ ලිපිගොනු ජපානයේ රජය වෙත බාර දෙන්නේ නැති නිසා එය අසාර්ථක වුණා. එතන ඉඳන් මොහු තමන්ට එළ වූ මිනිමැරුමේ චෝදනාව උපයෝගී කරගෙනම තම ජීවිකාව ආරම්භ කළා. ඒ නිසාම මොහුට ප්‍රසිද්ධියක් හිමි වුණා. පුවත්පත් සාකච්ඡා, ඒ වගේම චිත්‍රපටයක රංගපෑමට අවස්ථාවක් හම්බුණා. ඒ වගේම තමා අතින් වූ ඒ අමානුෂික ඝාතනය ගැන ඉතා විචිත්‍රවත් ලෙස ඉන්ද මීදුම කියලා නව කතාවක්ද ලියලා තිබෙනවා. ඔහුට වයස අවුරුදු 73ක් පමණ වෙනකම ඉතරම් කුරිරු ඝාතනයක් කළත් ඉතාමත් නිදහසේ ඔහු තම ජීවිතය ගෙවුවා. ඔහු කාන්තාවන් මිනී මැරීම හා සම්බන්ධව ඉතා අමුතු උමතුවකින් කතා කරලා තිබුණා. අවසානයේ ඔහුට ආඝාත රෝගී තත්ත්වය හැදිලා එක්තැන් වෙන්න වෙනවා. ඔහුගේ මල්ලිගේ පිහිටෙන් ජීවතු ඔහු 2022 නොවැම්බර් 22 නියුමෝනියාව හේතුවෙන් මරණයට පත් වෙනවා. මොනවා වුණත් වැඩි කාලයක් මේ තරම් කුරුළු ඝාතනයක් කරත් ඔහුට නිදහසේ ජීවත් වීමට ඔහුට හමු වුණා. එය හාර්ටවෙල්ට සිදු වූ කතරම් අසාධාරණයක්ද? ඉතින් මේ වගේම වීඩියෝ බලන අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගිහින් එන්න. සුබ දවසක්.